තරුණයෙක් අපි ආරාධනා කරනවා. සුරංග රක්මාල් තරුණ මහත්මයාට අපි මෙතන ඉඳලා මේ වේදිකාව බාර දෙනවා. අවශ්‍ය තැන්වලදී අපි මේ ස්ථානයට ගොඩ වෙනවා. මෙතන ඉඳලා මේ වේදිකාව සුරංග කොත්පන්දු බෝමත් කොත්විරාවන්නේ අවසන් වුණා. ඔබනේ සූදානම් වන්නේ මෙරහර සුබෝධ ආචාරාල විහාරස්ථානයේ ශ්‍රී ප්‍රසාද දහම්පාසලේ මේ ගෝදරුවන්ගේ දස්සන් දිස්සන් දැනගන්න. බෝධ බාය එවගේම වාදන කෝතරම් අලංකාරයක ලස්සනම කරනාරු කියන කාරණේ කොටක සවස්වාද මහතකින් දැනගන්නට දැනගන්නට හැකියාව ලැබුණා. ඉතින් ඒක ප්‍රථමයෙන් බෞද්ධ ධර්මයට සිංහල රටේ ජීවත්වන සිංහල ඉන්දියට අපි ඕනෑම කාර්යයක් කිරීමට ප්‍රථම තමන්ගේ ආගම දහම සිහිපත් කරමින් මෝහාන්ධකාරය දුරු කර ඥානාලෝකය ලබන්නට චාරිකානුකූල ප්‍රෝත්සාහන දරනවා. අපි කවුරුත් කියන්නේ විහාන්සර් කියලා. අපි අල්ලපුවත් විදුහල්පතිතුමා සුචරිත විදුහලේ විදුහල්පති සාමවිදුරු ප්‍රවීණ ග්‍රන්ථකර්තෘ නිහාල් පොන්නම්පෙරම ගුරුතුමාට අපි ආරාධනා කරනවා. ඇයි හේතුව කියන්න දක්වනේ. පින්නතුනි පන්සලයි පාසලයි අතරේ රණ්ඩු දිවිච්ච කාලයක් තිබුණා. නිහාල්ට ආවට පස්සේ එක රණ්ඩුවක්වත් නැ අපි හරි සහයෝගයෙන් වැඩ කරනවා. ඒ වගේම නිහාල් සර් පන්සලේ මොන කටයුතු සිද්ධ වුණා දැන් ඉන්නේ දැක්පෑවේ. ඊයේ රෑ වැඩි වරනකොට රෑ 11යි. නිහාල් සර් ගියාද නැද්ද කියලා මට හොයන්නත් බැරි වුණා. ඉන්නේ සකස් වෙන්නේ ඉඳිට 9. පින්නතුනි අපිට පුංචි දෙයක් සිද්ධ වුණා. ධාතු මන්දිරය තුළ අපිට එක්තරා දෙයක් අඩුපාඩුවක් ඇති වුණා. ඒ අඩුපාඩුව සම්පූර්ණ කරගන්න කන්න අපි හදාගත්ත මේක අපි විවෘත කරන්නේ නැහැ කියලා. අපිට පුළුවන්කම ලැබෙනවා පොතොන් උත්සවයට පිනුතුනේ අපේ ධාතු මන්දිරය විවෘත කරන්න. එය විවෘත කළාම ඒක ඉතාමත් මංග සම්පූර්ණ ධාතු මන්දිරයක් බවට පත් වෙනවා. ඒ සඳහා දායකත්වය දරන්නේ වයි විසානගේ නෝන මහත්මයා, සංජීව රණසිංහ මහත්මයා. පහුගිය දින කීපය පුරාවටම ගොඩාක් මහන්සියලා මේ දරුවෝ ටික පුහුණු කළා. ඒ දරුවෝ ටික ගීත ගායනා කොට ගායනා කරනකොට තේරී එතුමා වෙච්ච මහන්සිය අපි එතුමාටත් ආරාධනා කරනවා. ඉන්නේ පොල්තේ පහනක් දල්වන්නට තියෙනවා. චිත්‍ර ශිල්පී වසන්ත මහත්මයා කියලා කියන්නේ අතර මම එක චිත්‍රයක් දැකලා එතුමාගේ දක්ෂතා පිළිබඳ අවබෝධ කරගත්ත හොඳ දක්ෂයේ පන්සලේ ගොඩාක් වැඩ කොටසක් වගේ කාර්ය කළා. එතුමාටත් අපි ආරාධනා කරනවා මේ ස්ථානයට එන්නට කියලා. ඒ වගේම වේරහර කරුණාන්තික මහත්මයාට, ඒ වගේම පිරිත් තව ලයිස්තුවක් තියෙන අපේ අනිකුත් පිරිත් පොල්තෙල් පහන දැල්වීමේ කටයුත්තේ සමින්ද ධර්මපාල සහ දරුණ දෙනාට සහ භාර්යාව ඒ සියලු දෙනාටම ප්‍රාර්ථනා කරලා ඒ විදේශ ගතේලායේ සමින්ද පුතුණුව තමයි මේකට දායකත්වය දැක්වුවේ. ඒ මහත්මයාටත් අපි ආරාධනා කරනවා. ඒ වගේම රාජු මහත්මයා, රෝහිත මහත්මයා, අභිෂේක මහත්මයා කරපු දව විකිනේක තීපත් channel ගොඩාක් වෙලා යනවා.
ශ්‍රීපින්නසාර දහම් පාසලේ දූදරයනි, ඔබටයි මේ ආරාධන, ඔබටයි මේ දහසරවෙන් වන්නේ මේ ගමන්ගේ සවන්පත් සන්හන්න. සැලකීම අපිට මහුරු මුතුරු දෙයක් නෙවෙයි. අපි මේ සූදානම් වන්නේ මේ කළගුණ සැලකීමකට යොමුවන්න. මේ විහාරස්ථානයේ කටයුතු වලට උදව්පකාර කළ අපගේ සහෘද සහෝදර පින්වතුන්ට, දායක දායකාවන්ට කළගුණ සැලකමින් පුණ්‍යානුමෝදනා කරන්නට ඒ සඳහා මා ගෞරවයෙන් ආරාධනා කර සිටින අපේ නායක ස්වාමීන් වහන්සේ බෝධිරාජාරාමයේ කියලා අකුරුටේකුත් එක්ක යමක් සවිවෙන බව පේනවා. අපිට නම් සුළු වෙලාවකින් ඒ මොකද්ද කියලා බලා ගන්නට පුළුවන්. ඉතින් ඊට පෙර ආතු අපි සූදානම් වෙන්නේ මම ඉස්සෙල්ලාම වේදිකාවට ගෙන්නන්නට බලාපොරොත්තු වෙන්නේ අපේ කුලගෙන සමිතිය. කාරණා කීපයක් හන්දා පින්නතුනි, අපේ විහාරස්ථානයේ 2008 වර්ෂයේ පිහිටුවාගත්ත සමිතියක් ඇතරම ලොකුම හයියක් පංසලට කරපු දේවල් මහ බොහොමයි. නම් ගහනෝ නම් බෝඩ් ගහනෝ නම් ගොඩාක් තැන්වල නම් ගහන්න ඕන, බෝඩ් ගහන්නට ඕනේ. ඒ කුලගෙන සමිතිය හැම සමිතියක් හරිම ක්‍රියාශීලී, හරිම ක්‍රියාකාරී. මේ පින්කම් මාලාවට ලේස් දෙනකොට මගේ ලියන මේකේ ලාජ්ජු කැඩිලා නිතරම ඇරලා වහලක් දන්නෙත් නැහැ. එමේ ඊ පෙරේද රාත්‍රී අලුතින්ම මේසයකුත් එතන තියෙනවා. මම දන්නෙත් නැහැ කුලගෙන සමිතියෙන් ගෙනහලා තියෙනවා. ඒ වගේම ඉස්සරහ තිබිච්ච මේසේ ස්ටූල් එකේ කකුල් කැඩිලා පෙරේදට කලින් රාත්‍රියේක අලුතින් ස්ටූල් එකක් එතනට ඇවිල්ලා ඔය ගොඩාක් දේවල් මම දන්නෙත් නැතුව ලොකු වැඩ කොටසක් කුලගෙන සමිතිය කරනවා. චෛත්‍ය රාජානන් වහන්සේගේ වැඩ කටයුතු නතර වෙන්න තිබිච්ච අවධියක කුලගෙන සමිතිය උදවිය ඉස්සරහට ඇවිල්ලා ලොකු හයියකින් වැඩ කළා. වෙනතුනි කවුගේ කාලේ කරපු සේවාව හරි ලොකුයි, එකිනෙක කියන්න වෙලාව නෙවෙයි, ලොකු හයියක්. ඉතින් ඒ නිසා මම පින්කම් කියන දේවල් හිතේ තියෙන්නට ඕනේ. නන්දා පාදුක්ක මහත්මිය, ස්වර්ණාලෝකගේ මහත්මිය, දේශිකා දහනායක මහත්මිය, කුමුදුනියල කියවන්න මහත්මිය, තිලකා පෙරේරා මහත්මිය, ශ්‍රියානි කාර්යවතම් මහත්මිය, එච් පිළවති මහත්මිය, හිල්ඩා අබේසේකර මහත්මිය, ශ්‍රියා මානෙල් මහත්මිය, නිර්මලා අයරාංගණි මහත්මිය, කුමාරී අලුත්ගේ මහත්මිය, දිස්නා එදිරිසූරිය මහත්මිය, ප්‍රේමවති මහත්මිය, කරුණා මනම්පේරේ මහත්මිය, චාලට් පෙරම්පොල්ලි ආරච්චි මහත්මිය, හේමමාලි මානවත්ත මහත්මිය, කමලා මාපුරණ මහත්මිය, ලලිතා කලගල මහත්මිය, කෙලිවරත්න මහත්මිය, නාලනී ජයතිලක මහත්මිය, පිරිමලි සංධ්‍යා මෙනලිය සහ කුතුබාවති මහත්මිය. කොලේ ඉවර වෙලා දන්නේ නම් ලයිට්ව ඉස්සරහ ඉන්නේ. මම හිතන්නේ තව ලියනවනම් අපේ නම් කියනවා. මේ කාන්තාව ගොඩාක් මහන්සිලා පන්සලේ වැඩවලට මේ බඩවිට බැලුවා මම තේනවා ඉදිරි ඉන්නවා. අපි ඉදිරියේදී මේ පෙර දෙක උඩ ගන්නවා. Thank you.
සිය පිරිලෙනවට යන්න. ඔන්න යක. සිතුල ප්‍රාර්ථනයක් ඇති කර ගත යුතුයි. අද පටන්ගත් මේ සියලුම ආලෝක ධාරාවන් දසත විහිදේවා. අද මෙන්න මතු තවතවත් ශ්‍රී බෝධි රාජා රාමය ආලෝකමත් වේවා, බැබලේවා. ඒ ආලෝකමත් වෙන බැබලෙන ශ්‍රී බෝධි රාජා රාමය හා සම්බන්ධ ගායක පින්වතුන්ගේ ජීවිත දිනෙන් මේ බුදු දහම ඇසුරු කිරීමෙන් ආලෝකවත් වේවා, බැබලේවා කියලා ප්‍රාර්ථනා කරමු. තවත් අපේ ස්වාමීන් වහන්සේ කිව්වා වගේ ගී උපහාරය මීළඟ අංකයට යොමුවීමයි අපි බලාපොරොත්තු වෙන්නේ. කලින් සඳහන් කළ ආකාරයට උන්වහන්සේගේ ගුණමුහුදේ ගෙනෙන්නටයි නැවතත් අපි සූදානම් වන්නේ. සුවපුණ්‍යසාර ගහන් පාසලේ දෝදරුවනි, පැමිණෙන මේ දෝභිකා මස්තකයට උන්වහන්සේගේ ගුණයන් හදාරමින්, උන්වහන්සේගේ ගුණයන් සිහිපත් කරමින් මේ සදහගේ සරණිය අපි Yeah.
විහාර ආවාසකේ උඩු තියෙනකොට උඩු සුද්ධ කරනවා කිව්වන් පස්සේ ඉස්කෝලේ ඇරිලා කෙලින්ම දුවගෙන ඉන්නේ පන්සලට. ඒ වැඩ කළා. එතකොට මේ පෞගේ දාස්වල පින්කම් කියනකොට මේ පින්නතුන්ට පේන ඇති හවස වෙනකොට පන්සල අතු ගාලා කුටු තියලා සකස් වෙලා. ওই වැරඩිය කලේ පුංචි ළමයි ටික. වැඩි දොස්නව කළා. ඒ වගේම ලොකු වැඩ කොටසක් කළා එකින් එක කියන්න වෙලාව නෙවේ. ලොකු වැඩ කොටසක් මම හිතන්නේ වෙනම සමිතියකින් කෙරෙන්න ඕන වෙනම කමිටුවකින් කෙරෙන්න ඕන වැඩ ටිකක් පුංචි දරුවෝ ටිකක් එකතු වෙලා කළා. ඒ වටිනවා. ඒ පුහුණුව ඒ දරුවන් කරගත්ත දේ පුහුණුව සහ එකතු කරගත්ත පින ඒ දරුවන්ගේ මුළු ජීවිත කාලය පුරාවටම අනිවාර්යෙන් වටිනවා. ඒ නිසා පොඩි දරුවන්ට අපේ වේදිකාවට ආරාධනා කරන තව ගොඩාක් අය වේදිකාවට ගෙනනවා. අපේ විහාර අවන්ත ලහිරු ඒ දරුවෝට කැවිලා මේ පිරිත් නූල් ප්‍රසාන් විරංග දෙලින මදුසාන් දෙලින කාන්ත ප්‍රමුඛ සංජය දිලීප සංජය අකිල ධනංජය පිනක් මිහිරංග ප්‍රොමේෂ් සංජය යුහාන් සාරංග නිලුපුල්ලුවන් උසිර චානක සංගීත් සාලිය මේ දරුවන්ට හොඳ නම් තියෙනවා ගෙදරට කියන එක එක නම් තියෙනවා මේ පන්සලේද කියන්නේ නම් තමයි කාර්මල්ලි කියයි තව එක එක නම් තියෙනවා මේ වේදිකාවේ කියන්නේ මේ නම් තමයි යෝහාන් රවිද ලක්ෂාන් ඔය පුංචි දරුවන්ට අපි මේ සුබ අනාගතයක් ප්‍රාර්ථනා කරනවා ඉදිරි ජීවිතය හැම විටකම සාර්ථකත්වයට පත් වේවා කියන ආශිර්වාදය අපි දුක්ඛ භාගසල විදියට ප්‍රාප්ත කරනවා මස්තකයට පැමිණ ලෙස මොහොනේ මඩේ හටගත්ත කෙනෙස් මඩ නොතකරාගෙන කෙනෙස් මඩින් කෙනෙස් දියෙන් එලිට මතුරුයි විකසිත වූ සුදු ප්‍රේමක්වන් සෝදගෙන නිලුම් මලක් මෙන් අපට දැකගන්න දැන්නේ අපේ බුදුරජාණන් වහන්සේට මේ ගීත පූජාවක් මඳිනවා Ooh.
ඒවගේම හැටිගම මහින්ද මහත්මා ඒවගේම මේ ඡායාරූප සම්පූර්ණයේ සංග්‍රහම ඡායාරූප ලබාගත්තේ අපේ නිහාල් මහත්මා මනහර වීඩියෝ නිහාල් මහත්මා තාමත් මේ වීඩියෝ කරන නිසා මේ ගන්න බැරි වෙනවා නිහාල් මහත්මා තමයි මම කිව්වොත් දැන් ඉන්න ළමයි ටිකක් ඉන්නවා ඡායාරූපයක් ගන්නට ඕන කියලා පෙරහැර වීඩියෝ කරන්න එහෙමනේ යෝජනා කරනවා අන්තරේ මොන මේ කවුද කියලා වුණා අලංකාර වීඩියෝ පටයක් සහ ඇල්බමයක් අපට අවසානයේ ලබා දෙන්නට කටයුතු කරනවා. ඒ වගේම මේ කජිත් කරුණ මහත්මයා මල්ටි එන්ටර්ප්‍රයිසස් වල ගොඩාක් මේ කටයුතු වලට උදව් කළා දක්ෂයි. ගොඩාක් උදව් කළා අපේ දරු මහත්මයාට ආශිර්වාද කරනවා. හේවිසි අංශයේ ලොකු අනුග්‍රහයක් හොඳම කණ්ඩායමක් ලබා දුන්නා. සිතල් බීම දල්සල දීමේදී ගොඩ්වේ අල්විස් මහත්මාට ලොකු අනුග්‍රහයක් කළා. අපි මතක් කරනවා. අමරතිරිපුරේ මහත්මා අපිට උපකාර සිද්ධ කළා. පන්සලේ වැඩට ත්‍රිවිල් එකක් ඕනේ කියලා මෙහි දවස් වල අපිට පන්සලට ත්‍රිවිල් එක දීලා ලොකු අමාරුවක් වැටුණා. හේතුව දවස් 8ම පන්සලේ ත්‍රිවිල් එක තිබුණා. අපේ කළුගුණ සැලකීමේ ආශිර්වාදය ප්‍රකාශ කරනවා. ලලිත මහත්මයා ගැන කලින් මතක් කළා. මෙතන සමහත් තෙලිරත්න මහත්මයා කියන්න ඕනේ. අර අටවිසි බුදු කුටි වල ඒ වගේම අපේ දෙපළකම අපි ආශිර්වාද කරනවා. ඊළඟට එන්න ඕනේ අපේ අමරදාස මහත්මයා. ඊළඟට එන්න ඕනේ අපේ සතුන් කෝට් එක මහත්මයා. පන්සලේ මොන කටයුත්ත වුණත් මේ ශබ්ද වල දේශනා කියන කව ගොඩක් දේවල් වල පැහැදිලිවම නැතුව හැම වැඩක්ම කරලා දෙනවා. ඊයේ අර දැස්කර දෙවිදෙනි හිටිය සමේ මහත්මාව තමයි අපේ ගායන මහත්මා ටික තරුණ ගොඩාක් පිටේ ඇතුලේ ආරක්ෂාකාරීව තරපුකේ හැදුවා දීර්තිංග මහත්මා මේක එවසපේල දුන්න බොන අනුව කිව්වත් දුවගේ හැවිල්ලේ කටුත් කළා ගුවන් මහත්මාවත් අපි අපේ කළුණ සැලකීම් ප්‍රකාශ කරා සුන් මහත්මාට අපේ ආරාධනා කරනවා එවගේම සනී මහත්මයා අපි රංග ඉස්සෙල් අපි මේ ඉස්සරට ගෙනගත්තා සනී මහත්මයා පන්සලේ දෙපාර්තමේ අර විසක් කූඩු වැඩේ ළමයි කලේ අර මම ඉස්සෙල් වේදිකාවට ගෙන්නපු පුංචි ළමයි ටික තමයි මාස ගණනක් මහන්සි වෙලා විසක් කූඩු එකේ හැදුවේ ඒ කටයුත්තට සනී මහත්මයා උදව් දුන්නා දින වෙන පස්සේ එකම දවසේ ලිපි දෙකක් තිබුණා එවගේම දින වෙන ඒ වගේම සිළුමින ඔය ආදී පස්සරවල අපේ පින්කම ගැන පොදු ප්‍රචාරයක් ලබා දෙන තිබුණා. ඒ වගේම රංගිරි දබළු ඒ ගුවන් විදුලි සේවයෙන් අපේ පින්කම ගැන දිනපතා ප්‍රචාරය කිරීමක් සිදු වුණා. තව තවත් මාධ්‍යවල ඒ වගේම Sunday Times වත් රටෙන් ඇවිල්ලා ඡායාරූප අරගෙන ගිහලා ඉඳි පළ කරනවා. ඒ වගේම The Buddhist Channel එකෙන් ඇවිල්ලා රූප රාමු අරගෙන ගියා. ඒ වගේම කටුක වායනය ආයතන වලින් මේ ගැන ඉදිරියේ ප්‍රචාරය කරයි. ඒ කටයුතු වල ගොඩාක් උදව් කළා. අපේ ගොඩාක් මහත්තුරු වෙනවා අපේ දනෝපාල මහත්මයාගේ පුතුණු. ඉතින් යට විශේෂයෙන්ම රංජිත් කාලේ මහත්මයා ඉන්නවා මේ කාලේදී ලංකා මේ කාලේ මහත්මයා ලංකාවේ පුවත්පත් ඇතුළු කොටයි පුවත්පත් ගණනාවකට සම්බන්ධ මහත්මයා රංජිත් කාලේ මහත්මයා ඒ වගේම මේ දනෝපාල මහත්මයාගේ කුඩා පුතුණුවන් ඊළඟ ඉතිරි තියෙන යාට කියලා. ශ්‍රියාමානේ මහත්මයා ශ්‍රියාමානේ මහත්මයා අපේ ගුණගරු සමිතියේ මේ දවස් 8 පුරාවටම රාත්‍රී කාලේ කොයිතරම්ද කියන්නේ කැම පිළ ගෙනහලා දෙනවා දැන් මම මගෙන් එහෙම කී දෙනෙක් ඉන්නවද නැහැ මම කරුණාවෙන් කිව්වා සූදානම් කරලා තියෙන කන්ට වඩා වැඩි ගෙදර දුර අරගෙන එන්නයි බේස්ුනේ ඉතින් ඒ විදිහට මේ ශ්‍රියාමානේ මහත්මයා දින 8 පුරාවටම රාත්‍රී කාලේ මේ ශිල්පීන්ට වැඩ කරන අයට රාත්‍රී ආහාරය සකස් කිරීම කළා ඒ ශ්‍රියාමානේ මහත්මයාට අපි වාරි සැලවිදිගල මහත්මාත්මයේ උදවියට පුණ්‍යානුමෝදනා කරන්න බලාපොරොත්තු වෙනවා කියලා කියනවා මවට නිදුක් නිරෝගී සුවය ප්‍රාර්ථනා කරනවා මොනිතන අම්මා හිටියා නන්දතේන විජේතුංග මහත්මයාටත් වාරි සැලවිදිගල මහත්මයාටත් මේ පින් නිවන් පිණසම හේතු වාසනා වේවා කියලා ප්‍රාර්ථනා කරලා ප්‍රාර්ථනා කරමු ඒ වගේම මේ අවුතුණයටත් නිදුක් නිරෝගී සුවය ලැබේවා කියලා කවුරුත් ආශිර්වාද ප්‍රාර්ථනා කරමු
දැනෙනා බුදු ගුණ නුදේ නෙමිසි කොයිල යන්නේ මරණින් පස්සේ තින් පව එනවා ඔබ පසු පස්සේ මොකක් කළත් තින් පව ඔබ පසු පස්සේ එනවා ඒ නිසා කරන දේ පරිස්සම් සංගමයේ සභාපති සුරේෂ් සාන්තන්
W.P. රවීන්ද්‍ර, P.S. සෝමරත්න, H.M. ලසන්ත සිල්වා, K.D. නාලක, චමින්ද රත්නායක, අසංක මදුර හසන්ත, රනිල් පෙරේරා, ප්‍රභාත් ලක්මාල්, M.W. හර්ෂණ එරංග, දමිත් නයන අල්ගම, රුවන් සම්පත්, සඳුන් කුමාර, අසේල තුරංජිත්, ගයා වාකිෂ්ට. පිනතුනි අර හන්දියේ තොරණ හදනවා කියන වැඩේ ලේසනේ පුවක් කොට ඇදලා සමහර රාත්‍රී නිල් වෙනකම් වැඩ කරලා තමයි ඒගොල්ලෝ කටයුත්ත කරේ. තොරණ විතරට තම රාත්‍රී වන්දලා අපි හැම දෙයකට ඒකර කෙනියර රැකී රක්ෂාදී කටයුතු දිනු පවුල් වෙන්නට ජීවිතය ආලෝක වෙන්නට යහපත් ආරාධනයක් උදා වෙන්නට අපි ප්‍රාර්ථනා කරනවා. මේ එක්කම තව හතර දෙනෙක් අපේ වේදිකාවට ගෙන්නනවා. රංජිත් තරංග එදිරිතෝරිය මහත්මයා. රංජිත් තරංග එදිරිතෝරිය මහත්මයා මේ වේදිකාවට එන්නට අවශ්‍යයි. හේතුව තමයි ඔහුගේ ලාස්වල මේ ක්‍රමාභිපන්ති විච්ච වෙලාවල් වල මට කිව් සලින් වාහනේ අරගෙන ඇවිල්ලා මාරයාමේ පවා සමහර ගමන් ගිහිල්ලා ඒ ලොකු අනුග්‍රහයක් කළා රංජිත් තරංග එදිරිතෝරිය මහත්මයා. ඒ වගේම නිපුණ මහත්මයා පාරිවිද වන්දින ඔබේ සිරිතා වන්දින අමා නිවනින් සැප කියා දුන් සමත එකසේ කරුණාව දැක්වූ සබදුල මේ මහා කතරින් එතර කරන්නට මග කියා දුන් බුදුහිමියන්ට මේ ගීත පූජෝපහාරයක් වේවා. ආරාධනය ශ්‍රී පුණ්‍යසාර දාම්පාසලේ මාමා හනි
සංගීත ආචාර්ය සංගීත විශාරද රෝහිත ගුරු මහත්මයා මේ වේදිකාවට එන්නට ඕනේ. දැන් අවුරුදු 10ක වගේ කාලයක ඉඳලා අපේ දරුවන්ට සංගීතය කියා දෙනවා. මේ වගේ වැඩසටහනක් වුණාම දරුවන්ව අඩහරි නැහැ. දරුවන්ට එක්ක ඇවිල්ලා පුංචි දරුවෝ දෙන්නයි සමාජනාස්තරට මේ රෝණා මහත්මයා කවුරුත් ඇවිල්ලා මේ දරුවන්ට පොරොන් දෙන්නේ මේ කටයුතු කරලා පාපෝ යනවා. එළිමුදල්ගේ වාගේද නිරෝධල අරගෙන ඉනවා අපේ අපේ රෝහිත ගුරු මහත්මයාට අපි ආශිර්වාද කරනවා. ඒ වගේම විදුලි ආලෝක කටයුතු වල අනුග්‍රහ කරපු නිරෝෂන් මහත්මයා අපි මේ වෙලාවට ඉදිරිපත් කරනවා. පිටුනි තව භක්ති ගීත වැඩසටහනේ ගීත දෙකයි තියෙනවා. ඊට පස්සේ මල්වෙන සංදර්ශනය. නමුත් ඊට කලින් අපිට අර පිටරේ තාමයි කියු මල්වෙදී දොරින් ආරංචියක් ආවා. ඒ විහාරස්ථානයේ ගේට්ටුව සමීපේ තවත් විශේෂ මල්වෙන සංදර්ශනයක් ඒගොල්ලෝ සූදානම් කරනවා කියලා. සංදර්ශනයට පෙර මේ ස්ථානයේ සකස් කළ හැකි දෙන්නේ හැකි මල්වැඩි කීපයක් පමණයි ඔය සූදානම් කරලා තියෙන්නේ. තව ඉතාම සුළු මොහොතකින් යවතාල මල්වැඩි සංදර්ශනය සූදානම් කරගෙන යන බව අපිට දැනුම් දීලා තියෙනවා. ඒ වගේම මේ වේදිකාවෙත් විශේෂ කටයුතු කීපයක් තව සුළු මොහොතකින් සිදු වෙනවා. පල්දේව රන්සිංහ මහත්මයා, අභිෂේකර මහත්මයා, හර්බර්ට් පෙරේරා මහත්මයා, හේන්ද්‍ර එදිරිසූරිය මහත්මයා, රාජීව මුදලිගේ මහත්මයා, පත්මසිරි එදිරිසූරිය මහත්මයා, චන්දන අමිතිය මහත්මයා, රාජු මහත්මයා, ගයාන් මහත්මා, පදුන් මහත්මා, කලින් පිළිතුරු ලබා ගත්තා නම් දෙපාර්ශ්වම කියනවනම් වේදිකාවට එන්න අවශ්‍ය නැහැ. සරත් ප්‍රනාන්දු මහත්මා, ඉන්දික මහත්මා, ජයනාත් චන්ද්‍රලත් මහත්මා, එඩ්වඩ් ධර්මපාල මහත්මා, අශෝක ලෙන්ඩිස් මහත්මා, අපේ සුමති මහත්මයා ගොඩක් උදව් උපකාර කරන අපේ විහාරස්ථ කාර්ය සාධක සමිතියේ මහත්මයා සුමති මහත්මයා අපේ රෝෂන් මහත්මයා එහෙම මේ ඡායාරූප ශිල්පියෙක් වුණා මේ විහාරස්ථානයේ පුණ්‍ය කර්මය නිසාම. ඉතින් මට තව කවි කීපයක් ලැබිලා තිබෙනවා. මේ විහාරස්ථානයේ කටයුතු දැකලා මේ කටයුතු දැකලා ඔවුන්ගේ කවි සිතුවිලි පිබිදිලා අපේ වේරහර කරුණාතිලක කිරිපතිතුමන් මේට කලිනුත් කවි කීපයක් රචනා කරලා දුන්නා. තව එතුමන්ට මතක් කරාම මේකටත් කවියක් කියලා දෙන්න කියලා එතුමා ඒක ඒ අවශ්‍යතාවයක් ඉටු කරලා දුන්නා. පින්වත පින්වතිය පින්රස කරන ලද තුම්බෝ දියම නම
මේ
අකුරක් කියාගන්න බැරි සමහර ළමයින්ට සිංදු කියන්න උගන්වන්නේ රෝහිත ගුරු මහත්මයා. ගිනිකෙලි සංදර්ශනය පැවැත්වෙනවා පරිසම් වෙන්න උඩ බලනකොට
ළඟම ඉන්නේ. Mm-hmm.